පලස්තීන සිවිල් වැසියන්ට සිදුවන ජීවිතහානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නියෝගයක් ලබා දුන්නද ගාසා තීරයේ මෙහෙයුම් වලින් මිය යන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාර්තා වනවා. පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ පසුගිය ඔක්තෝබර් 7 වනදායින් පසු මේ දක්වා ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලස්තීනුවන් 26,637ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 65,387ක මේ අතර ගාසා සිටි කලාපයට තුන් පැත්තකින් ඇතුළු ඊශ්‍රායල් හමුදා එහි පලස්තීනුවන්ට ඉවත්වන ලෙස දෙනම් දී ඇති බව සඳහන් වේ. උතුරු දිග ගාසා තීරයේ පිහිටි ගාසා සිටි වෙතින් ඊශ්‍රායල් හමුදා මීට පෙර ඉවත් වුවද දැන් නැවතත් ඔවුන් එහි පැමිණ ඇත්තේ හමාස් සංවිධානය යලි ක්‍රියාකාරී වී ඇති බව පවසමින් ඊශ්‍රායලයේ මෙලෙස කෙටි කාලයක් තුළ ඉවත්වන ලෙස පලස්තීනුවන්ට දෙනම් දීම ඔවුන්ට අතිශය දුෂ්කර අත්දැකීමක් වී ඇති බව ජක සංවිධානයේ පවසනවා. පසුගිය දෙසැම්බර් 1 වනදා සිට මිලියන 1.38ක් පලස්තීනුවන්ට තමන් සිටින ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දෙනුම් දී ඇති අතර ඉන් 7 ලක්ෂයක් පමණ තාවකාලික කඳවුරු 161ක රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂ්‍ය කටයුතු කාර්යාලය සඳහන් කළා. මේ අතර පලස්තීන බටහිර ඌරේ ජෙනින් නගරයේ රෝහලකට වෛද්‍යවරුන් හෙදියන් සහ සිවිල් වැසියන් ලෙස වෙස් වලාගෙන ඇතුළු ඊශ්‍රායල් විශේෂ බලකා සෙබළුන් එහි සිටි පලස්තීනුවන් 3 දෙනෙකු සයිලන්සර් සවිකල පිස්තෝල් උපයෝගී කරගනිමින් ඝාතනය කිරීමේ සිද්ධියක් ඉමහත් ආන්දෝලනයකට ලක් වී තිබෙනවා. ඊශ්‍රායලයේ පවසන්නේ ප්‍රහාරයකට සූදානම් වූ හමාස් සන්නද්ධ සමාජිකයන් 3 දෙනෙකු සිය කමාන්ඩෝ බටයන් විසින් එලෙස මරා දෙමු බවටයි. මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සහාය මෙහෙයුම UNRWA සම්බන්ධ 190 දෙනෙකු හමාස් සන්නද්ධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බවට ඊශ්‍රායලයේ චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔවුන් කළ මූලික චෝදනා පදනම් කරගෙන එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් ජගත් සංවිධාන පලස්තීන සහාය මෙහෙයුමට මූල්‍යාධාර සැපීම අත්හිටුවනු ලැබුවා. ඊශ්‍රායලයේ සිය චෝදනා බුද්ධ්‍යංශ පත්‍රිකාවකින් සවිස්තරාත්මකව දන්වා ඇති අතර එහි 11 දෙනෙකුගේ නම් සහ ඡායාරූපද පළ කර තිබෙනවා. කෙසේ නමුත් පලස්තීනුවන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ සහය මෙහෙයුමේ කීර්තිනාමය පළඳු කිරීමේ අරමුණින් ඊශ්‍රායලයේ මෙම චෝදනාව එල්ල කරන බවටයි. එහෙත් මේ චෝදනා හමුවේ ජගත් සංවිධාන පලස්තීන සහාය මෙහෙයුම් ප්‍රධානි ෆිලිප් ලසරානි ඉල්ලා සිටු බව ඊශ්‍රායල් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මෙම චෝදනා පදනම් කරගෙන ජගත් සංවිධානයේ පලස්තීන සහාය මෙහෙයුම නතර කිරීම ඊශ්‍රායලයේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමක් බව චයිනා ඩේලි පුවත්පත විග්‍රහයක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නා. 1940 දශකයේ අගභාගයේදී මැද පෙරදිග සමස්ත පලස්තීන ජනතාව වෙනුවෙන් ස්ථාපනය කළ ජගත් සංවිධාන සහාය මෙහෙයුම අක්‍රිය කිරීම ගාසා තීරයේ සිය පාලනය තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවයක් ලෙස ඊශ්‍රායලයේ සලකන බව එමගින් පෙන්වා දෙනවා. ගාසා තීරයේ පමණක් නොව මැද පෙරදිග පුරා විසිරුණු මිලියන 5.9ක් පමණ වන පලස්තීන සරණාගතයන් වෙනුවෙන් කටයුතු කරන ජගත් සංවිධාන මෙහෙයුමේ කාර්ය මණ්ඩලය 13,000කට අධිකයි. ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා මෙහෙයුම්වලදී ජගත් සංවිධාන සහන මෙහෙයුමේ 152 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. UNRWA ජගත් සංවිධාන මෙහෙයුම ප්‍රමාණවත් සම්පත් නොලැබුණහොත් මසක් ඇතුළත අක්‍රිය වනු ඇති බව ජගත් සංවිධානයේ පවසනවා. ඊශ්‍රායලයේ චෝදනා පදනම් කරගෙන බටහිර රටවල් ඊට ලබා දෙන මූල්‍යාධාර අත්හිටවීම අශ්වයාට ඉදිරියෙන් කරත්තය තිබීම වැනි ක්‍රියාවක් ලෙස චයිනා ඩේලි පුවත්පත සඳහන් කළා.